ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනීය දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම ප්‍රතික්ෂේප වීම තුලින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදු වෙනවා. කෙසේ වෙතත් සුද්ධ ලියවිල්ලේ ආලෝකය තුලින් ඔබට බලාපොරොත්තුව ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයා ගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් සුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදා ගන්න අපහා එක් වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුල සැනසීම සොයා ගනිමින් අපි එක්ව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්ට ඔබටත් මටත් දෙවියන් අසු දෙන මහත් කරුණාවත් අනුග්‍රහය නිසා අපි දෙවියන් අසු ප්‍රශංසා කරනවා. හොඳයි, වෙනදා වගේම අද දවසේත් අපි යාශ්නා ඉදින් වලට යාශ්නා කරන ප්‍රථම අපි දෙවියන් අසුගේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි අදහිල්ලෙන් අපි ශක්තිමත් කරගමු. අද මේ රාත්‍රියේ මම ඔබ සමග බෙදා ගන්නවා ගීතාවලිය පොතේ 145 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය ලේවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. ස්වාමීන් වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, උදහස් වීමට ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය. ආමෙන්. මේ ස්ථානයේ තුල දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන ඔබට මට එළිදරව් කරනවා. උන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටින සහ අනුකම්පාවෙන් පූර්ණ වූ එපමණක් නොවේ උදාස්වීමට ප්‍රමාද වූ මහත් කරුණාමය යුක්ත වූ දෙවි කෙනෙකුයි ඔබට මට සිටින්නේ. ආමෙන්. අපි එපිස පොතේ දෙවැනි පරිච්ඡේදයේ 4 වෙනි සහ 5 වෙනි පදවලට එද්දී ලේවි තුල සඳහන් කරනවා. නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක් අපට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන් අපගේ වරද කරන කොටගෙන අපි මැරී සිටි කල්ලි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුබලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගිටුවා. ආමෙන්. හාලලූයා. මේ ස්ථානයේ තුල දේව වචනය තුලින් ඔබට මට එළිදරව් කරන්නේ උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ඔබවයි මාවයි දෙවියන් වහන්සේ නැගිටුවා තිබෙන බව. එවැගේම ගීතාවල 103 8වෙනි පදයේදී කතා කරනවා අප පාපයේ ගිලී සිටි විට පවා දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කළසේක. ආමෙන්. හාලලූයා. හාලලූයා. ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක. කෝප වීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය. දෙවියන් වහන්සේගේ වචනය තුල උන්වහන්සේගේ ස්වභාවය ඔබට මට එළිදරව් කරනවා. ඉතින් මේ රාත්‍රිය තුල අපි දෙවියන් වහන්සේ වඳුනගමු. උන්වහන්සේ ඔබගමගේ ජීවිතයේ ස්වභාවය දෙස බලන කෙනෙක් නෙවෙයි. ඔබගමගේ ජීවිතයේ අඩුපාඩුකම්, අමාරුකම්, වේදනාවන් සහ පාපයේ ජීවත් වෙති දෙවියන් වහන්සේ ඔබට මට ප්‍රේම කරලා උන්වහන්සේ ඔබගමගේ ස්ථානෙන් පිටතට ගෙනත් උන්වහන්සේ ඔබට මට ආදරය කරන දෙවියන් වහන්සේ. බොහෝ වෙලාට ඔබගමගේ ජීවිතයේ සිදුවන කාරණා සිදුවීම් නිසා අපි හිතනවා දෙවියන් වහන්සේ අපි සමග උදාස් ඇති. උන්වහන්සේ අපට ප්‍රේම කරන්නේ නැතිවේ. උන්වහන්සේ අපිව ඈත් කළ ඇති කියලා අපි බොහෝ වෙලාවට අපි ජීවිතේ අපි හිතන තැන් තිබෙනවා. නමුත් දේව වචනේ තුල කතා කරනවා අපිට සේවය කරන්නේ දෙවියන් වහන්සේ, අනුකම්පාවේ දෙවියන් වහන්සේ, අපේ ස්වර්ගික පියාණන් වහන්සේ. උන්වහන්සේ උදාස් වීමට ප්‍රමාද සහ උන්වහන්සේ ඔබගමගේ ගැලවීම උන්වහන්සේට සමාව දීලා උන්වහන්සේගේ සැලැස්මට ඔබමාව ගෙන යන ඒ සැලසුම් කාර්යාණන් වහන්සේ ඔබ මා සමග සිටින්නේ. ඉතින් දේ වචනය තුල පැහැදිලි දෙවියන් වහන්සේ කියන උන්වහන්සේගේ ප්‍රේමය ගැන ඔබට මට එළිදරව් කරනවා. නමුත් යක්ෂයා බොහෝ වෙලාට අපේ ජීවිතයේ අඩුපාඩුකම්, අපේ ජීවිතේ නැති වුණු, වැරදුණු, අපිට වැටුණු දේවල් ගැන මතක් කරමින් දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න ඕ විවිධ යෝජනා, විවිධ සැලසුම් කරන. නමුත් රාත්‍රියේ මම ඔබට එකක් කියනවා. දෙවියන් වහන්සේ ඔබට ආදරේ, දෙවියන් වහන්සේගේ කරුණාව මහත් ලෙස තිබෙනවා. අපි බලන්න යනවා තවත් පදයක් එපිස්ස පොතේ 1 පරිච්ඡේදයේ 7 පදය ලීවට තුල සඳහන් කරනවා. ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරන කොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත. ආමෙන් හාලෙලූයා. මේ ස්ථානයේ කතා කරනවා දෙවියන් වහන්සේ ඔබට මට සමහව දෙන්න පිණිස උන්වහන්සේගේ පුත්‍රයා මේ පොළොවට එවා. උන්වහන්සේ ඔබගේ මගේ පාපයට උන්වහන්සේ මිලේ ගෙවුවා. උන්වහන්සේගේ රුධිරය යේසුස් වහන්සේ රුධිරය මේ පොළොවේ ඔබගේ මගේ පාපය උදෙසා මිලයක් තිස්ස ගෙවලා උන්වහන්සේ ඔබ මාව නිදහස් කර දුන්නා. ආමෙන් හාලෙලූයා. මේ ස්ථානයේ කියනවා ඒ ලේවලනේ ඔබගේ මගේ පාපය උන්වහන්සේ නිදොස් කර තිබෙන්නේ. අද දවසේ ඔබගේ මගේ ජීවිතේ වැරදිලා ඇති. ජීවිතේ අඩුපාඩුකම් ඇති. අනේ ජේසුනි මට සමාව වෙන්න. ඔබගේ ලේවලින් මාව සෝදන්න. ඔබගේ ලේවලින් මාව පවිත්‍ර කරන්න. අපි උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ සමග අපි කතා කරන මොහොතේදී උන්වහන්සේ බලවත්ව සිටිනවා ඔබගේ මගේ ජීවිතේ නැවත නිවැරදි කරන්න. ආමෙන් හාලෙලූයා. ඒ නිසා ඔබගේ මගේ ජීවිතේ උන්වහන්සේත් එක්ක ගමන් කරද්දී උන්වහන්සේගේ ප්‍රේමය අපි අඳුන ගමු. ඒබ්‍රය පොතේ ඒබ්‍රය පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ ලීවිල සඳහන් කරනවා. ඒ බැවින් සමහරුන් ඊට ඇතුල්වෙන්ට ඕනෑ බැවින් ඒ සුභාරංචිය පළමුකොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුල් නෝන බැවින්. නිස්ථානය තුළ කෙනවා සමහර අය ඔගේ ජීවිතය වැරදුනාට පස්සේ ඔගේ ජීවිතයම් දෙවල අහිබ වුණාට පස්සේ හැබැයි ඔවුන් පසු තැවෙන්ට කැමති නෑ. ඕජ වැරද්දක් මුනා කියන්න වූ දේටවුන්ට එන්ඩ ඔගේ මානස කැමති නෑ. ඉතින් දෙවියන් වහන්සේ එවැනි අයට සමාව දෙන්නේ නැහැ. මේ ස්ථානයේ එකයි කියන්නේ ඒක ඒ හෘද සාක්ෂිය නෙමෙයි වැදගත්. අපි දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරද්දී ඔබට යමක් වැරදුනා නම් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ දනගසන්න. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවෙන්න. හැබැයි තව සමහරෙක් ඉන්නෝන් දෙවියන් වහන්සේ ඉදිරියට ගිහින් ඕන් පසුතැවෙන්නේ නැහැ. ඕන් හිතන ඕන් කරපු දේ හරි නෑ අපි පසුතැවෙන්නේ නැහැ කියලා මුරණ්ඩුකමේ ආත්ම බොහෝ අය සමග සිටින්න. හැබැයි ඒ ආත්මට දෙවනසේ ප්‍රේම කරන්න නැති බව ලේවල තුල ඔබට මට දෙවනසේ ඉදරව් කරනවා. සමහර අයගේ හෘද සාක්ෂි දෝෂ ආරෝපණය කරනවා. ඔවුන් සමහර ප්‍රශ්න තුල යද්දී ඔවුන් සමහර කාරණා නිසා ඔවුන් ජීවිතේ පුදුම එපා වූ ජීවිතයක් එක්ක පුදුම අධෛර්යමත් වූ ජීවිතයක් එක්ක ඔවුන් ගමන් කරනවා අපි දක්නවා. හේතුව ඔවුන්ගේ හෘද සාක්ෂිය ඒකට සමාව නොදීම. නමුත් මේ රාත්‍රියේ මම ඔබට එකක් කියනවා. ඒ වරදකාරී හැඟීමෙන් ඔබට එළියට එන්න. ඒ දෝෂාරෝපණේ හැඟීමෙන් ඔබ එළියට ගේන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනයට. ඒ නිසා ඔබ ඇදහිල්ලෙන් ඔබ දෙවෙනස් අල්ලගන්න. ආත්මික කාරණාවට ඔබගේ ආත්මය ඇතුල් කරලා ස්වාමීනි ඔබ වහන්සේ මට අවශ්‍යයි. ඔබ වහන්සේ සමග මේ ගමන යන්න මට උදව් කරන්න කියලා. ඔබ දෙවියන් වහන්සේ සමග ඔබ ගනුදෙනු කරන්න. ඒ නිසා සාතන්ට දෙන්න එපා ඔබගේ ජීවිත විනාශ කරන්න. සාතන් විවිධ වෙලාවට ඔබට ගෙනත් දහය ඔබගේ ජීවිතේ වැරදුණු සහ ඔබගේ ජීවිතේ නැතිවුණු දේවල් මතක් කරලා ඔබට ගෙනත් දහයි. ඔබට ඉදිරියක් නැහැ. ඔබට අනාගතයක් නැහැ. ඔබට කවුරුත් නැහැ කියන මානසිකත්වයක් සාතන් ඔබට ගෙනත් දහයි. නමුත් ඔබ දෙවියන් වහන්සේ තුල ඔබ වචනේ අඳුනගෙන ඔබ දෙවියන් වහන්සේ දිහා පසුතැවෙද්දී උන්වහන්සේ කියනවා නෑ මට පුළුවන්කම තියෙන ඔබගේ ජීවිතය අලුත් කරන්න. මට පුළුවන්කම තියෙන ඔබගේ ජීවිතයට අලුත් මාවතක් අලුත් මාර්ගයක් දෙන්න කියලා උන්වහන්සේගේ වචනය තුලින් ඔබට මට පැහැදිලි ලෙස උන්වහන්සේ කතා කරනවා. 1 යොහාන් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයටදී දේවදූතලා සඳහන් කරනවා අපේ පාපවල් කියා දෙමු නම් අපේ පාප අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකම් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටසේක. ආමෙන්. මේ ස්ථානය තුල පැහැදිලි මේ ස්ථානයේ අපේ පාපවල් අපි කියලා දෙද්දී දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ විශ්වාසවන්තව සිටිනවා අපිව පවිත්‍ර කරන්න. ආමෙන්. හාලෙලූයා. අපි මේ පොළොව තුල මේ ජීවත් වෙන කාලය තුල අපි දෙවියන් වහන්සේව අත්දකිමු. දෙවියන් වහන්සේ අපි ලං වෙමු. ඔබ සමහරෙක් සිටින ඔබ කාලයක් දෙවියන් වහන්සේත් එක්ක ඔබ ජීවිතේ ජීවත් වුණු කෙනෙක්. දෙවියන් වහන්සේත් එක්ක ඔබ ජීවිතේ ගමන් කරපු කෙනෙක්. නමුත් සමහර තැනක ඔබට වැරදුනා වෙන්න පුළුවන්. සමහර තැනක ඔබට දෙවියන් වහන්සේ මඟ හැරුණා වෙන්න පුළුවන්. සමහරට පාපේ නිසා ඔබගේ ජීවිතේ සමහර තැන්වල නැවතිලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ මේ රාත්‍රියේ ඔබට කතා කරනවා. උන්වහන්සේ කියන ඔබ පසුතැවෙද්දී දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින අපේ ජීවිත වෙනස් කරන්න. අපි මේ පොළොවට සීමා වුණු සෙනඟක් පමණක් නෙවෙයි. මෙපොළුවෙන් දවසක අපි මේ පොළොව අතහැරලා අපි යනවා. උන්වහන්සේගේ සදාකාලික රාජ්‍යයට. හැබැයි ඒ සදාකාලික රාජ්‍යයට යන්න නම් අද දවසේ ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ බව අපි විශ්වාස කළා. අපේ ජීවිතයේ ශුද්ධව දෙවනස ඉදිරිය අපි තබාගෙන උන්වහන්සේගේ වචනය තුලින් අපි ගොඩ නැගිය යුතුයි. ඒ නිසායි දේව වචනය සෑම දවසකම උන්වහන්සේ ඔබට මට එළිදරව් කරන්නේ. ඒ ජීවිතේ කොහොමද අපි ජීවත් වෙන්නේ? ඒ ජීවිතය තුල අපි කොහොමද ගමන් කරන්න කියන එළිදරව් දෙවනසේ සෑම දවසම ඔබට මට දෙන්නේ එකයි. නිසා අපි දෙවියන් වහන්සේ වඳුනගෙන අපි දෙවියන් වහන්සේත් එක්ක ගමන ගමන් කරමු. උන්වහන්සේ ඔබට බොහෝ ආදරය කරනවා. ඔබගේ සිදුණු දේ, ඔබගේ නැතිවුණු දේ, ඔබට මගේ ආරෝ දේ ගැන උන්වහන්සේ පසුතැවෙන්නේ නැහැ. ඒවා ගැන ඔබ මතක් කර කර දෙවියන් වහන්සේ ඉන්නේ නැහැ. ඒ නිසා මේ රාත්‍රිය අපි දෙවියන් වහන්සේට කාලයක් දෙන්න. ඔබ යම් කෙනෙක් සිටිනවද ඔබගේ හෘද සාක්ෂිය ඔබට වද දෙනවද? ඔබගේ ජීවිතේ යම් පාපයක් නිසා, යම් වැරදුණු දෙයක් නිසා, යම් අහිමිවීමක් නිසා අද දවසේ ඒක අල්ලන් සාතන් ඔබගේ ජීවිතේ සතුට නැති කරලා තිබෙනවා. සමාදානයේ ප්‍රීතිය නැති කරලා තිබෙනවද? ඔබව තනි කරලා තිබෙනවද? ඔබව විනාශ කරන උසරසුම් කරමින් සිටිනවද? මේ රාත්‍රිය ඔබ දනගසන්න. ඔබ කියන ස්වාමීනි මම ඔබ දිරියේ සිටිනවා. මේ රාත්‍රිය ඔබ වහන්සේ මගේ හදවත දකින්න. මගේ හදවත සෝදිසි කරන්න. ඔබගේ වචනින් මාව පුරවන්න මගේ දෙවියන් වහන්සේ පියාණනි. ඔබ පානේ මගේ හදවත දකින්න. හාලෙලූයා. ඔබ මොහොතක් දෙවියන් වහන්සේ ඉඳහරින්න. මේ රාත්‍රියේ ත්‍රිශුද්ධාපන සෝබෝට කතා කරමින් සින හාලෙලූයා. ඔබ දෙවියන් වහන්සේ ඉඳහරින් රීමාසේ බොන්තුර නමස්සේමියා. ඔබ උන්වහන්සේ මේ රාත්‍රිය ඔබට කතා කරනවා. උන්වහන්සේ දුවේ මම බෝ දන්නවා. පුතේ මම බෝ දන්නවා. ඔබ යන්නව තත්වය, යන්නව වාතාවරණය මම දන්නවා. නමුත් මම දෙවියන් වහන්සේ මම ඔබට ප්‍රේම කරන්නේ ඔබ යහපත් දේ නිසා නෙවෙයි. මංබොට ප්‍රේම කර ඔබ මගේ දරුවා නිසා, ඔබ මගේ පුත්‍රයා නිසා මංබොට ප්‍රේම කරනවා. ඔබේ සීමාවට ඉහළින් මංබොට ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔබ පෞකාරයකව සිටින විටයි මංබොට ආදරය කරේ. ඔබ මිනිස්සුන්ට ආතහැරෙද්දී, ඔබ පාපයේදී මිරිකෙද්දී මංබෝ සොයාගෙන ආවා. මේ රාත්‍රියේ දෙවෙනස ඔබට කතා කරනවා. මම කැමති නැවත ඔබට ජීවිතයක් දෙන්න. නැවත මං කැමති ඔබට මාර්ගයක් දෙන්න. හාලෙලූයා. හාලෙලූයා. රෙබෝ ශාන්තුරේ නමස්සේබි රාදුනි බ්‍රාන්තේ. ලිකෝෂේ බ්‍රාන්දේශ ශාතුරි කලමන්තේ නනසෙයිමි. ලීරෝ ශාඩෝසේ ප්‍රහේෂ මන්තුර නමස්සේ පියාණනි. මේ හදවත් ඔබ අතගසන්න. මේ රාත්‍රියේ ඔබ වහන්සේ අතගසන්න. හාලෙලූයා. ස්වාමීනි එක්කෙනෙක් කෙනා මත ඔබගේ අනුග්‍රහණි දහස ලහසු ප්‍රහේෂ මන්තේ ලිකෝෂ මන්තේ ඔබගේ ගැඹුරට ඔබ කතා කරන්න. ජීවිතේ තනි වුණු තැනට කතා කරන්න. ඔබගේ ප්‍රේමය ඔන් අත්දකින්න ඕන ස්වාමීනි. හාලෙලූයා. ඔබ වහන්සේ දෙවියන් වහන්සේ ඔබ අත්දකින්න ඕන ස්වාමීනි. මනුෂ්‍ය අතහරිද ඔබ ලං කරන දෙවියන් වහන්සේ. ඔබගේ කඳුළු දකින්න දෙවියන් වහන්සේ පියාණනි. ඔබ වහන්සේ මේ රාත්‍රියේ ඒ හදවත් මත සිටීම ඔබ නැවත උම ප්‍රේමයට ගෙනෙන නිසා, නැවත අලුත් ජීවිතයක් උන්ට දෙන නිසා, ඒ අතීතය උන්ගේ අමතක කරලා අලුත් අනාගතයට ඔබ උන් ගෙන යන නිසා මම ඔබට ස්තුති කරන දෙවි පියාණනි. මේ රාත්‍රිය උන් ස්පර්ශ වෙන නිසා ස්තුති. හාලෙලූයා. හාලෙලූයා. පියාණන් අපි ඔබට ගෞරව කරනවා. අපි ඔබට ප්‍රශංසා කරන මගේ දෙවියන් වහන්සේ. ඒ සදාකාලික ප්‍රේම නිසා ස්තුති මගේ දෙවි පියාණනි. ඒ වගේම රාත්‍රියේ මම යාචනා කරන්න ඔබ රෝගීව සිටිනවාද? ඔබ රෝහලක සිටියත්, ඔබ මාර්ගයේ කොහේ සිටියත්, ඔබ මොන ස්ථානයේ සිටියත් මේ රාත්‍රියේ දෙවෙනස ඔබට කතා කරනවා. උන්වහන්සේ අපේ එකම වෛද්‍යවරයා, උන්වහන්සේ අපේ එකම සුව කරනවා. ස්වාමීනි යම් කෙනෙක් රෝගීව සිටිනවද, බලාපොරොත්තුවක් නැතුව සිටිනවද, වෛද්‍යුරු බලාපොරොත්තු අතහරින්න කිව්වද ස්වාමී? ජීවිතේ යම් තැනක උන් හිරවලා සිටිනවද උගේ රෝගී නිසා? මේ රාත්‍රියේ ඔබගේ සුවේ දාතේ ජීවිත මත නිදහස් කරන කියලා ආශිර්වාද කරන යේසුස් වහන්සේ නාමයෙන්. හාලෙලූයා. රබෂන්තුර නමස්සේවි ලිකෝස බ්‍රහේෂමන්තුර නමස්සේ කෝස බ්‍රහේෂමය. වනබගේ සුවය, ඔබගේ සමාදානය, ඒ ජීවිත මත නිදහස. ලේෂ බ්‍රහේෂමන්තුර නමස්සේ කය බොන්තෝ ලාරෝෂමය. හිස සිට දෙපතු දෙක සිළු ඇටමස් ලේනහරය. ඔබගේ දිව්‍යමය සුවය නිදහස් නේ යේසුස් වහන්සේ නා රාජ බ්‍රහේෂමන්තේ ලාරෝෂාතුස බ්‍රහේෂමන්තේ නසේබිය. වනබගේ සුති කරන මේ වෙලාවේ ඔබගේ සුවය නිදහස් වෙන නිසා, ඔබගේ සමාදානය නිදහස් වෙන අපයන්නේ. ඒ ජීවිත වෙනස් වෙනවා. ඒ වේදනාකාර ස්ථාන උන්ගේ ශරීරයෙන් ඉවත් වෙන යේසුස් වහන්සේ නාමයෙන්. ඒ රෝගී ලක්ෂණ උන්ගේ ඉවත් වෙන යේසුස් වහන්සේ නාමයෙන්. ඔබ වහන්සේගේ වචනය, ඒ ජීවමාන වචනය, ඒ ජීවිත මත දැන් නිදහස් වෙන නිසා ඒව තුනේ යමක් දැන් කරනවා. හාලෙලූයා. අපයන් ඔබට ස්තුති කරනවා අපයන්නේ. ඒ වගේ තාත්තේ අදවස නිසා අපි ඔබට ස්තුති කරනවා අපයන්නේ. යම් කෙනෙක් අදවස යම් දෙයක් නොලැබිලා, යම් කෙනෙක් දුකෙන් වේදනාවෙන් සිටිනවද, ඒ ජීවිත ඔබ වහන්සේ අතගසන්න ස්වාමීනි. යම් දෙයක් අහිමි වීම නිසා ඔව් කලකිරීමෙන් සිටිනවද, වේදනාවෙන් සිටිනවද, සමාදානයේ දෙවියන් වහන්සේ සිත් ඔබ වහන්සේ පවිත්‍ර කරන්න. පියාණන් ඔබගේ ප්‍රේමය උන්ට දකින්න සලසන. පියාණන් රාත්‍රියේ යමකට නිින්ද නැතුව සිටිනවද, ස්වාමී ඔබගේ සුවබර නිින්ද ආත්මය නිදහස් කරන පියාණන්. ඒ සමාදානයේ උන් ජීවිත මත නිදහස් කරන පියාණන්. ඒ බියාවුල් කමේ මානස යේසුස් වහන්සේ නම ඉවත් කරන ආත්මනස ඔබගේ සමාදානයේ උන් මත නිදහස් කරන පියාණන්. මේ වෙලාවේ එක්කෙනෙක් ඔබ ස්පර්ශ වෙන සාසුදී, එක්කෙනෙක් ඔබ ප්‍රේමයෙන් නිදහස් කරන සාසුදී, ඔබගේ ලේ බලකොට තුලන් සංගමමින් උන්ගේ ගෙන යන නිසා මම නැවතත් ඔබට සුතිවාන් වෙනවා. ජේසුස් වහන්සේගේ බලවත් වුණා. आमीन।